ඇත්තටම මටත් අවස්ථාවක් උදා කරගත්ත මටත් හිතුණා මේ පිළිකා රෝගය සම්බන්ධව වචනයක් කතා කරන්න ඕනි කියලා හැමෝම දන්න කියන පුජ්‍යලයක් වශයෙන් ඒ වගේම මේ පිළිකාව සම්බන්ධව අත්දැකීමක් තියෙනවා පවුලෙම මගේ තුන්වෙනි අක්ක නැති වුණේ පෙනහළු පිළිකාවක් ඇදිලා ඉතින් අපි දැනන් හිටියේ නෑ එයාට පෙනහළු පිළිකාවක් තියෙනවා කියලා මම පිළිකාව සම්බන්ධව තොරතුරු හොයා ගන්නකොට දැනගන්නකොට ඇත්තටම අක්කට නම් වැළඳලා තිබ්බේ ටිකක් භයානක පිළිකාවක් පෙනහළු පිළිකාව. ඉතින් ගොඩක් වෙලාවට ඇත්තටම මේ මුල් කාලයේදී එහෙම මුකුත් අපි දන්නේ නෑ අක්කව එහෙ ගමේ ඉස්පිරිතාලෙට අරන් ගියා ඊට පස්සේ එක එක තැන් වලින් බේත් බිව්වා ඊට අමතරව කොළඹ මහ ජාතික රෝහලේ නැවැත්තුවා ඊට පස්සේ වැලිසර එක්කන් ගියා මෙයාට ඒ මොකක්ද ලෙඩේ කියන එක ඇත්තටම මුලදී අපිට හොයාගන්න බැරුව ගියා ඉතින් නමුත් පටන් ගැම්මේදීම අක්ක හැම වෙලාවෙම ගුඩුස් සැරියා කොච්චර හරි ගාලා ඒ වගේ කෑවත් නැතත් නිකන් ඉන්නලාට ගුඩුස් ඒ වගේම ගැස්රයිටිස් කියලා ගෑස් හැම වෙලාවෙම පපුව දනවා කියනවා කහිනවා වමන යන ගතිය වගේ එයාට තිබුණා ඉතින් අර එහෙම කවදාවත් අහලා තිබුණේ නැහැ මේ පිළිකාවකට තියෙන රෝග ලක්ෂණයක් කියන එක ඇත්තටම අපි හිතුවා ගෑස් වැඩි වෙලා වෙන්නේ නැති මොකද වෙලාවට කැවෙන්නේ අපි ගම්වල උදවියනේ ළමයි හතර දෙනෙක් ඉන්නවා අක්කට දූලා දෙන්නයි පුත්තු දෙන්නයි ඉතින් එහෙම ලොකු මේ සැපවත් ජීවිතයක් ගත කරපු කෙනෙක් නෙමෙයි මගේ තුන්වෙනි අක්කා ඉතින් අර වේල් තුන කනව සමහරලාට සමබල ආහාර වේලක් ලැබෙන්නේත් නැහැ ඒ වගේ පසුබිමක් තමයි තිබ්බේ ඇත්තටම ඉතින් කොහොම වුණත් අන්තිමට එයාට අමාරුම් වෙලා හුස්ම ගන්න බැරුව ගියා. ගාලර එහෙම උඩට අදින ගතියක් ආවා නිකන් අර මොනාදයකට කියන්නේ අර වීස් එක ඇදුම හැදිලා වගේ ෂය රෝගේ ඇවිල්ලා වගේ එහෙම එකක් තමයි. ඉතින් මුලදී හිතුවා එහෙමදත් කියලා ඒකයි වැලිසරත් ගිහිල්ලා නැවැත්තුවේ. ඉතින් ඊට පස්සේ තමයි එයාගේ මේ දක්ෂ වෛද්‍යවරයෙක් ડોක්ටර් වීරවංශ කියලා ඇත්තටම මේ කොළඹ ජාතික රෝහලේ ඒ ඩොක්ටර් කිව්වා මේක අනිවාර්යෙන්ම මේ කැන්සර් එකක් තමයි කියලා. ඊට පස්සේ අක්කගෙන් ඒ මස් කැල්ලක් අරගෙන පරීක්ෂණයකට මහරගම යවුවාම ඊට පස්සේ තමයි අපිට දැනගන්න ලැබුණේ මෙහෙම කැන්සර් එකක් කියලා. ඊට පස්සේ තමයි අපි මහරගම පිළිකා රෝහලට සම්බන්ධ කරලා අක්කට ඒ බෙහෙත් ගන්න ඊට පස්සේ බෙහෙත් වලින් බෑ. ඊට පස්සේ ඉන්ජෙක්ෂන් කෝස් එකට සම්බන්ධ වුණා. ඉතින් ඒකෙදි ඇත්තටම ඉන්ජෙක්ෂන් ගහන්න සම්බන්ධ වුණාට පස්සේ දෙවෙනි එක විතරයි විඳ ගන්න ලැබුණේ මේ අක්කට ඒක පැතිරිලා ඉවරයි ඔපරේෂන් එක කරා කරාට අවදානම් කිව්වා බලාපොරොත්තු තියාගන්න බෑ කිව්වා නමුත් ඉතින් අපි උත්සාහයක් දැරුවා නමුත් ඉතින් ඒක අසාර්ථක වුණා අක්කා මැරුණා ඉතින් මට දැන් ඒ අවබෝධය තියෙනවා මං ඇත්තටම යා වෙනුවෙන් අවුරුදු දෙකක් ගොඩාක් මම මේ එයත් එක්ක කරට කර ගැටුණා මේක හොඳ කරගන්න. ඒ අතරතුරේදී මම දැක්කා පිළිකා රෝහලේ ඉන්න ලෙඩ්ඩුන්ගේ විවිධාකාර පිළිකා වර්ග. ඉතින් ඇත්තටම මේකට බය වෙන්න අවශ්‍ය නැහැ. අපි අර වෙලා තියෙන්නේ අපි පොඩි පොඩි ලෙඩක් ආවට පොඩි කැක්කුමක් පොඩි දැවිල්ලක් ගෑස් ඒ වගේ අපිට මොනා හරි එකක් ආවම අපිට අද්බේ තියෙනවා. අපි වෙලා අපි අපි ලෙඩත් වෙනවා අපි දොස්තරත් වෙනවා. ඔන්න ඕක තුල තමයි ඇත්තටම අපේ අවාසනාව අභාග්‍ය සිද්ධ වෙන්නේ. ඉතින් ඒ ඒ ඒ ඒ වන් අවස්ථාවලට ගොඩ වෙලාවට අපි අපි ගමේ උදවිය වශයෙන් මේ අපිට තියෙනවනේ ගමේ කොළ ජාති ඔය බෙහෙත් වර්ග එක එක ඒවා ඕක බිව්වහම දැවිල්ල හරියයි ගුඩුස් එක හරියයි සීනි බහි ඕවක එක එක දේවල් තියෙනවා. හැබැයි දැන් එහෙම කාලයක් නෙමෙයි. අපිට මොනා හරි එහෙම මේ අපිට නිතරම හොළුව කැක්කුමක් හරි දැවිල්ලක් හරි ගුඩුස් යන එකක් හරි මොන කොයි විදිහකට හරි අපිට දරා ගන්න බැරි අවස්ථාවක් වේදනාවක් ආවොත් මම නම් යෝජනා කරන්නේ ඇත්තටම ඔබ ඒක ගැන මේ විමර්ශනයට ලක් වෙලා කොහොම හරි ඉස්පිරිතාලෙට ගිහිල්ලා මේක මොකක්ද පිළිකාවක් නොවෙන්න පුළුවන් නමුත් අපිට මොකක් හරි රෝගයක් තියෙන්න පුළුවන් ඉතින් අන්න ඒක සම්බන්ධව ඔබ අවධානයක් යොමු කරන්න අද වෙනකොට ඇත්තටම ජාතික පිළිකා රෝහලේ වැඩසටහනක් තියෙනවා ඒ මධ්‍යස්ථානය තුලින් මේ කලින් පිළිකාවක් හඳුනා ගැනීම අපිට පිළිකාවක් තියෙනවද කොහොමද පිළිකාවක් හටගන්නේ එහෙම නැත්නම් මොනෑම් හෝ විදිහකින් අපිට එවැනි තත්ත්වයක් උදා වෙන්න තියෙනවද කියන එක අපිට පෙර සූදානමක් අවබෝධයක් ඇති කරගන්න අවස්ථාව තියෙනවා. ඉතින් ඒකට මම නම් ලෑස්තියි. මොකද මම මේ අත්දැකීම ලැබපු නිසා මගේ අක්කගෙන්
ඇයි අපි මේ මේක බල බල ඉන්නේ අපිට ඒක සල්ලි යන්නේත් නැහැ අපිට ෆ්‍රී අපිට නොමිලේ ලැබිලා තියෙනවා අපිට පෙනහළු පිළිකාවක්ද එහෙම නැත්නම් පියුරු පිළිකාවක්ද එහෙම නැත්නම් බඩවැලේද අපේ දරුබොක්කේද කොහෙද අපිට කොහේ හරි අපේ කටේද ඔළුවේද කොහේ හරි ශරීරයේ කොහේ හරි පිළිකාවක් තියෙනවද කියන එක හඳුනා ගන්න නොමිලේ අපට අවස්ථාව ජාතික කටයුත්තක් වශයෙන් පිළිකා රෝහල මගින් මේ වැඩසටහන දියක් කරලා තියෙනවා. ඉතින් ඒ නිසා ඇත්තටම අපේ රටේ ලංකාවාසී සියලුම දෙනාට මේක පණිවිඩයක් හැටියට අවස්ථාවක් කරගන්නවා මමත් රටේ හැමෝම දන්න කියන පුජ්‍යලේ ආදරය කරපු පුජ්‍යනේ රටට ගෞරවයක් ගෙනාව කාන්තාවක් වශයෙන් මං හැම කෙනාටම කියනවා ඒ අපේක්ෂාව ඒ ඉල්ලීම ඔබට කලින් ඒක දැන හඳුනාගෙන ඔබ ඔබේ ජීවිතයට ආදරය කරන්න ඔබ ඔබට ආදරය කරන්න මම ආසයි මගේ ජීවිතේ ලස්සනට ගත කරන්න අපිට නොයෙකුත් ප්‍රශ්න තියෙන්න පුළුවන් නොයෙකුත් හැලහැප්පීම් තියෙන්න පුළුවන් අපට අඩුපාඩු තියෙන්න පුළුවන් හැබැයි පෞල් ජීවිතයක් ගත කරා හෝ නොවුනා හෝ දරුව හිටියා හෝ නැතා හෝ අපි හැමෝම ආසයි ජීවත් වෙන්න අපි හැමෝම ආසයි නිරෝගීව ඉන්න ඉතින් ඒ නිසා මෙවැනි රෝගයක් අපිට හඳුනා ගැනීමේ නිදහසේ කිසිම වියදමකින් තොරව ඒ අවස්ථාව තියෙනවා වැඩි ඈතක නෙමෙයි කොළඹ නාරාහේම් පිට ඉතින් ඔබත් ඇවිල්ලා ඔබේ ඒ අවස්ථාව උදා කරගන්න ඒ කාලය ගන්න අරගෙන ඔබ නිරෝගීමත් පුජ්‍යලයක් වශයෙන් හොඳ මනසකින් හොඳ සතුටකින් ඔබේ ජීවිතය සහ ඔබේ අනාගතය ගත කරන්න කියලා මේ පණිවිඩය දෙනවා මම ලෝක ඔලිම්පික් පදක්කල්ලාභී සුසන්තිකා ජයසිංහ